පැපොල් පිටිමකුණාගේ ගැහණු සතා ඕවලාකාර හැඩයක් ගන්නා මිලිමීටර් 2ක් 3ක් පමණ දිග ලා කහපාට ශරීරයක් සහිත කුඩා කෘමියෙක් වෙනවා. ශරීරයේ පෘෂ්ඨීය අතට හරස් අතට වැටුණු ඉරිමෙන් දැකිය හැකි පිටිවැනි වූ ඉටිස් තරයද ශරීරයේ වටා ශ්‍රාවය වූ ඉටිවලින් සැදුණු කෙටි කෙඳිද දක්නට ලැබෙනවා. ගැහණු සතුන්ගේ උදරීයව ශරීර ප්‍රමාණයෙන් දෙතුන් ගුණයක් විශාල කහපැහැති පුළුන් රොදක් වැනි පෙනුම ඇති බිත්තර පැසක් දක්නට ලැබෙනවා. ඒ තුල බිත්තර 100 සිට 600ක් පමණ තැන්පත්ව තිබෙනවා. බිත්තර වලින් පිටවන ශිෂුවන් ආහාර ගැනීමට සුදුසු ස්ථාන කරා ඔබ මොබ ඇවිද යනවා. ආහාර ගැනීම ආරම්භ කළාට පස්සේ නිශ්චලව එක තැන රැඳී සිටිනවා. මෙය බොහෝ පිටිමකුණන්ට පොදු ලක්ෂණයක් වත් පැපොල් පිටිමකුණාගේ ශිෂුවන් හා බිත්තර පැසක් රහිත වැඩුණු සතුන් පවා ඇවිදුණු දක්නට ලැබෙනවා. ජීවන චක්‍රය සම්පූර්ණ වීමට මාසයක පමණ කාලයක් ගත වෙනවා. පිරිමි සතුන්ට පමණක් අවසානයේදී පිහාටු වර්ධනය වන අතර ඔවුන් පියඹා යනවා. බිත්තර කැදලි සහිත ගැහණු සතුන් ගහණය වැඩි වන විට නූල් වැනි කෙඳි වලින් පත්‍රයේ පහළට එල්ලී සිටිනු දක්නට ලැබෙනවා. මෙම අවස්ථාවේ කෘමීන් සුළඟ මගින් ශාක අතර ව්‍යාප්ත වී යනවා. හානියටපත් ශාක කොටස් තැන තැන ගෙන යාම කප්පාදු කළ කෘමීන් සහිත කොටස් වගාවන්හි ගොඩගසා තිබීමත් කුණු ප්‍රවාහනය කරන ලොරිවලට හානි වූ කොටස් දැමීමත් පිටිමකුණා ව්‍යාප්ත වීමට බෙහෙවින් බල